ඔබේ ශරීරයේ විෂවලින් පිරී ඇති බවට කලින්ම හඳුනාගත හැකි රෝග ලක්ෂණ හතක්. අයිබෝන්. ලෝකයේ ශීඝ්‍ර තාක්ෂණික දියුණුවත් සමග අපේ ජීවිත ගොඩක් පහසුයි තමයි. හැබැයි මේ ශීඝ්‍ර දියුණුව හින්දා අපි දැන් භයානක අතුරු විපාකවලට මුහුණ දෙමින් ඉන්නවා. කර්මාන්ත ශාලාවලින් හා වාහනවලින් පිටවන දුම් නිසා අද වායු ගෝලය විශාල ලෙස හානියට පත් වෙලා. වගා කටයුතු සඳහා විශාල ලෙස රසායන වර්ගයේ දීමේ ප්‍රතිඵලයක් ලෙස අද ආහාර හා ජලය දූෂණය වෙලා. ඊට අමතරව කාර්යබහුල වූ මිනිසා වෙනුවෙන් සැකසූෂණික ආහාර පාන හා කෘත්‍රිම වෙළඳ නිෂ්පාදන මගින් ඍජුවම මිනිසාගේ ශරීරයත් හානියට පත් කරමින් තිබෙනවා. මේ සියල්ලේ ප්‍රතිඵලයක් විදියට වායුගෝලය, ජලය හා ආහාර ඔස්සේ දිනපතාම මිනිසාගේ සිරුරට කෘත්‍රිම රසායනික විෂ සංයෝග හේවත් ටොක්සින්ස් විශාල ප්‍රමාණයක් ඇතුළු වෙන්නට පටන් අරන්. මේවා ස්වභාවික ද්‍රව්‍ය නොවන හින්දා ශරීරය තුළදී දිරවීමකට ලක් වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා මේ විෂ වර්ග අපේ සෛලවල, පටකවල හා මස්පිඩුවල තැන්පත් වීම තමයි සිද්ධ වෙන්නේ. ශරීරයේ විවිධ ක්‍රම ඔස්සේ මේවා සම්පූර්ණයෙන්ම ශරීරයෙන් බැහැර කිරීම උත්සාහ කළත් ඒ සාර්ථක වන්නේ නැහැ. මේ නිසා ශරීරය තුළ විෂ සංචිත ගොඩ ගැසීම නැවැත්විය හැකි දෙයක් නෙවෙයි. නමුත් කාලයක් තිස්සේ මෙලෙස ශරීරයේ විෂ සංචිත ගොඩ ගැසීමෙන් ඔබට සිතාගත නොහැකි තරමේ ශාරීරික හා මානසික අපහසුතාවලට මුහුණ දීමට සිදුවීමට පුළුවන්. ඉතින් අද විශ්ම ලෝකයෙන් අපි ඔබට කියා දෙන්නේ ඔබේ ශරීරය විෂවලින් පිරී ඇති බවට කලින්ම හඳුනාගත හැකි රෝග ලක්ෂණ හතක් පිළිබඳවයි. මේ ලක්ෂණ එකක් හා කිහිපයක් ඔබට තිබේ නම් වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසී උපදෙස් ලබා ගන්න. අංක 1. මොලේ ක්‍රියාකාරීත්වය අඩුවීම. මේ තත්ත්වය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ බ්‍රේන් ෆොග් ලෙස. එහි තේරුම නම් මොලේ වැසී යාම වැනි දෙයක් සිදුවීමයි. මේ තත්ත්වයෙන් හින්දා අපේ මනස සංකීර්ණත්වයට පත්වීම හෙවත් ගැටලුකාරී වීම, මතකය දුර්වල වීම හා දෙයක් එකවර තේරුම් ගැනීමට නොහැකි වීම වැනි ඍජුවම මොලය හා සම්බන්ධ ව්‍යාකූලතා ඇතිවීම සිද්ධ වෙනවා. උදාහරණ විදිහට ඔබට කලින් පහසුවෙන් විසඳීමට හැකි වූ ගණිත ගැටලු, පහසුවෙන් තේරුම් ගත හැකි වූ විද්‍යාත්මක සංකල්ප වගේ දේවල් ළඟදී ඉඳන් ඔබේ මනසට ධාරණය හා අවබෝධ කර ගැනීමට අපහසු වීම. සංකීර්ණභාවකින් තොරව ඔබ රැකියාවේ ඉටු කළ කාර්යයන් මෑතක සිට සංකීර්ණ වීම හා ඉටු කර ගැනීමට නොහැකි වීම වගේ දේවල් ඔබට පෙන්වා දෙන්නට පුළුවන්. මේ විදිහට අපේ මොලේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්නේ ශරීරය තුළ අධික ලෙස ගොඩ ගැසී ඇති විෂ සංචිත මගින් ඇති කරන බලපෑම හින්දා. මේක සරලවම තේරුම් කරොත් මෙතනදී වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපේ ඇඟ ඇතුලේ අධික ලෙස විෂ සංචිත ගොඩ ගැසුනම ආහාර ඔස්සේ ශරීරයට ලැබෙන විටමින් හා ඛනිජ ලවණ වැනි අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක ශරීරයට උරා ගැනීම නිසි ලෙස සිදු කරගන්න බැරුව යනවා. නමුත් මොලයට හොඳින් ක්‍රියාත්මක වීම සඳහා මෙම පෝෂණ සංඝටක අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ශරීරය තුළ විෂ පිරී පැවතීම හින්දා ආහාර ඔස්සේ ලැබෙන පෝෂණය නිසි පරිදි ශරීරයට අවශෝෂණය කරගත නොහැකි වීමෙන් මොලේ ක්‍රියාකාරීත්වය මේ විදිහට අඩු වෙන ගන්නවා. අංක 2. මලබද්ධය ඇතිවීම. විශේෂයෙන්ම ක්ෂණික ආහාර දිගු කාලයක් තිස්සේ අනුභව කිරීම හින්දායි මෙලෙස කල්පවතින මලබද්ධ තත්ත්වයක් ඇති වෙන්නේ. ක්ෂණික ආහාර තුළ කෘත්‍රිම රසකාරක, වර්ණක, සුවඳකාරක හා කල් තබා ගැනීමේ ද්‍රව්‍ය වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අන්තර්ගත වන අතර නිතර ක්ෂණික ආහාර අනුභව කරන අයගේ බඩවැල් තුළ මේවා එකතු වීම සිද්ධ වෙනවා. මෙලෙස කාලයක් තිස්සේ බඩවැල් අවට විෂ සංචිත තැන්පත් වීමේ ප්‍රතිඵලයක් ලෙස සුව නොවන මලබද්ධ තත්ත්වයන් ඇතිවීම සිද්ධ වෙනවා. එතකොට කොහොමද මේ තත්ත්වය මඟහරවා ගන්නේ? මෙහිදී වෛද්‍යවරුන් පවසන පරිදි හැකිතරම් කාබනික ආහාර අනුභව කිරීම, මත්පැන් පානය නතර කිරීම, වැඩිපුර ජලය පානය කිරීම වැනි ක්‍රියාවන් මගින් බඩවැල්වල තැන්පත් වී ඇති විෂ ඉවත් කරගෙන මේ තත්ත්වය මඟහරවා ගැනීමට පුළුවන්. ඒ වගේම තමයි විටමින් හා ඛනිජ ලවණ වලින් පොහොසත් ආහාර අනුභව කිරීමද හොඳ විසඳුමක් වෙනවා. අංක 3. අඩු ක්‍රියාශීලී මට්ටම හේවත් ඇඟට පණක් නොමැති වීම. ශරීරය තුළ අධික ලෙස විෂ සංචිත ගොඩ ගැසී ඇති බවට හඳුනාගත හැකි තුන්වෙනි ලක්ෂණය තමයි ඇඟට පණක් නොමැති වීම. එම නැත්නම් කිසිම වැඩක් පලක් නොකර හිටියත් ශරීරයට අධික වෙහෙසකාරී බවක් දැනීම. සමීක්ෂණ හොයාගෙන තියෙන විදිහට මෙලෙස ශරීරයට දෙන අසාමාන්‍ය වෙහෙසකාරී බව හා කෘමිනාශක, දියකරන හා ලෝහ ආශ්‍රිත විෂ වර්ග ශරීරය තුළ ගොඩ ගැසීම අතර ඍජු සම්බන්ධතාවයක් පවතිනවා. වෛද්‍යවරුන් පවසන විදිහට මෙවැනි විෂ වර්ග ශරීරය තුළ එකතු වීම හින්දා මාංශ පේශීවල පරිවෘතීය ක්‍රියාවලිය අඩපණ වීම සිද්ධ වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වැඩක් පලක් සිදු නොකර පවා අපේ ඇඟට කිසිම ෆිට් එකක් නැති ගතියක්, එම නැත්නම් පණ නැති කමක් දැනෙනවා. නමුත් මෙලෙස ශරීරයට දෙන අසාමාන්‍ය වෙහෙස වෙනත් දරුණු රෝගී තත්ත්වයක පූර්ව ලක්ෂණයක් වීමටත් ඉඩ තිබෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසී ප්‍රතිකාර ගන්න එක තමයි වඩාත්ම හොඳ දේ වෙන්නේ. අංක 4. ශරීරයෙන් අප්‍රසන්න ගන්ධයක් හැමීම.
ඔෆිස් එක ඇතුලේ වුණත් දවස් 30 මහන්සි වෙලා වැඩ කරනකොට හවස් වෙනකොට දාඩි හැම එකතු වෙලා අපේ ශරීරයෙන් දුකද කමන්න ගන්නවා. මේක බොහොම සාමාන්‍ය දෙයක්. නමුත් ඔබ මොනතරම් පිරිසිදුව හිටියත් හැම මොහොතකදීම ඔබේ ශරීරයෙන් අමුතු දුර්ගන්ධයක් කමනවා නම් ඒ ඔබේ ශරීරයේ අභ්‍යන්තරයේ විෂ පිරී ඇති බවට හඟවන පූර්ව ලක්ෂණයක් වීමට බොහෝ විට ඉඩකඩ තිබෙනවා. අපේ ශරීරය තුළ සිදුවන හරිම වැදගත් ක්‍රියාවලියක් තමයි පරිවෘතීය ක්‍රියාවලිය කියලා කියන්නේ. නම බොහොම බර එකක් වුණාට මේ ක්‍රියාවලිය බොහොම සරලව පැහැදිලි කරන්න පුළුවන්. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අපි කන බොන ආහාර හා අපි හුස්ම ගන්න වාතය ශරීරය තුළදී බිඳහැලීමට ලක් කර ශක්තිය නිපදවීම හා ඒවා ශරීරයේ සියලු ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය සඳහා රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ ප්‍රවාහනය කර දීමයි. ඉතින් මෙන්න මේ පරිවෘතීය ක්‍රියාවලියේදී අපි කන බොන ආහාර ඔස්සේ හා වාතය ඔස්සේ අපේ ශරීරයට ඇතුළු වන විෂ සංඝටකත් බිඳහැලීමට උත්සාහ කරනවා. හැබැයි ඒවා ශරීරයට කිසිම වැඩක් නැති විෂ කියලා හඳුනගත්තට පස්සේ ශරීරය කරන්නේ ඒ සමෝසෙ පිට කරලා දාන්න උත්සාහ කරන එක. මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි කොයි වෙලෙත් අපේ ඇඟෙන් හිතා ගන්න බැරි විදිහට දුර්ගන්ධයක් වහණය වෙන්න පටන් ගන්නෙ. අංක 5. රසායනික ද්‍රව්‍යවල සුවඳ බැලීමට ආශාවක් දැක්වීම. මේ තත්ත්වය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ කෙමිකල් සෙන්සිටිව් කියලා. එයි තේරුම වෙන්නේ රසායනික ද්‍රව්‍යවලට සංවේදී වීමයි. සමහර විට ඔබටත් මේ රෝගී ලක්ෂණේ තියෙන්නට පුළුවන්. අලුත් රබර් සෙරප්පු, අලුත් රබර් කාපට්වල සුවඳට ප්‍රියතාවයක් දැක්වීම, විශේෂයෙන්ම පෙට්‍රල්, භූමිතෙල්, තින, ක්ලෝරින් හා සමහර පර්ෆියුම් වර්ගවල සුවඳට දැඩි ආශාවක් දැක්වීම වැනි දේවල් රසායනික සංවේදීතාවයට උදාහරණ ලෙස පෙන්වා දිය හැකියි. මෙලෙස විවිධ රසායනික ද්‍රව්‍යවලට අපේ සිත ඇලුම් කරන්නට පටන් ගන්නෙ අපේ ශරීරය තුළ අධික ලෙස විෂ ටොක්සින් වර්ග ගොඩ ගැසීම නිසා බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ. එනිසා ඔබත් මෙවැනි ආශාවන් නැති පුද්ගලයෙකු නම් වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසී ඒ ඔබේ ජානමය හැසිරීමක්ද නැතිනම් ශරීරය තුළ එකතු වී ඇති අධික විෂ නිසා ඇතිවන දෙයක්ද යන්න තහවුරු කර ගැනීම නුවණට හුරු වෙනවා. අංක 6. කායික වේදනා හා කැක්කුම් ඇතිවීම. ඔබ නිතර නිවසින් පිටගත කරන කෙනෙක් නම් හෝ රැකියාව වැනි දෙයක් නිසා නිතර මානසික අතතියෙන් පෙළෙන කෙනෙක් නම් ක්ෂණික කෑම හෙවත් ෆාස්ට් ෆුඩ්ස් ඔබේ ළඟම මිතුරෙක් බවට පත් වෙනවා. මොකද වෛද්‍යවරුන් පවසනවා මේ වගේ කට්ටිය ඉක්මනින්ම ක්ෂණික කෑම අනුභවයට ඇබ්බැහි වෙනවා කියලා. හැබැයි අද කාලේ ක්ෂණික කෑම කියලා කියන්නේ කෘත්‍රිම රසායන ද්‍රව්‍ය පිරුණු විෂ ගුහාවක්. ඉතින් මෙන්න මේ විෂ ටොක්සින් ශරීරයේ පිරුණාම ඇඟපත රිදෙන ගතියක් දැනෙන ගන්නවා. විශේෂම සන්ධි හා මස්කොබවල වේදනාවක් ඔබට දැනෙනවා නම් එයට හේතුව ඔබේ ශරීර අභ්‍යන්තරයේ විෂ සංචිත අධික ලෙස තැන්පත් වී තිබීම වෙන්නට පුළුවන්. අංක 7. පෙර නොතිබූ සමේ ගැටලු මතුවීම. සම කියලා කියන්නේ මිනිස් ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය. ඒ වගේම තමයි සම තමයි බාහිර පරිසරයක ඍජුවම ගැටෙන්නේ. මෙන්න මේ හින්දා ඔබ පරිස්සම් නොවුනොත් සමේ විශාල විෂ ප්‍රමාණයක් තැන්පත් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. වෛද්‍යවරුන් නම් කියන විදිහට අපි දිනපතා පාවිච්චි කරන ෂැම්පු, කන්ඩිෂනර්, සමන් හා ලෝෂන් වර්ගවලින් අපි හිතනවට වඩා වැඩි විශාල විෂ ටොක්සින් වර්ග ප්‍රමාණයක් අපේ සම අභ්‍යන්තරයට හා ශරීරය තුළට ගමන් කිරීම සිද්ධ වෙනවා. මේ විදිහට අධික ලෙස සමේ විෂ තැන්පත් වුනහම කුරුලෑ, දද, ඇසවට ඉදිබීම හා එක්සිමා වැනි චර්ම රෝගී තත්ත්ව උනත් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි සම වෙනුවෙන් භාවිත කරන වෙළඳ නිෂ්පාදන වලින් වගේම සමහර රැකියා නිසාත් මිනිසුන්ගේ සමහර හා රසායනික විෂ ශරීරගත වෙනවා. උදාහරණයක් විදිහට මහා පරිමාණ ආහාර සැකසීමේ රැකියාවල සිට සෞඛ්‍ය සේවයේ විවිධ රැකියා තත්ත්ව පෙන්වා දෙන්නට පුළුවන්. එතින් කිසිම ප්‍රශ්නයක් නැතුව පැහැදිලිව හා නිරෝගී ලෙස තිබුණු ඔබේ සමේ ළඟකදී ඉඳන් කුරුලෑ, දද වගේ දේවල් එන්න පටන් අරන් නම් ඒකේ තේරුම ඔබේ සම අභ්‍යන්තරයේ අධික ලෙස විෂ තැන්පත් වී තිබීම වෙන්නට පුළුවන්. හරි. එහෙනම් මෙන්න මේ ලක්ෂණ 7න් එකක් හෝ කිහිපයක් ඔබට තියෙනවා නම් ඉක්මනින්ම වෛද්‍යවරයෙකු හමු වී ශරීරයේ විෂ හරණය කරගන්න ආකාරය ගැන උපදෙස් ලබා ගත යුතුමයි. ශරීරයේ විෂ ඉවත් කරන සුපිරි ආහාර කිහිපයක් ගැන වීඩියෝවක් විශ්ම ලෝකයේ ඉක්මනින්ම ඔබ වෙත ගෙන එන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි හැමදාම කියනවා වගේ පුළුවන් තරම් ස්වභාවික ආහාර කෑමට ගන්න. කෘත්‍රිම රසායනික යෙදූ ආහාර හා වෙනත් නිෂ්පාදන වලින් ඔබ හැකි තරම් ඈත් වෙලා ඉන්න. ඒ වගේමයි දවසකට වතුර වීදුරු 10ක්වත් බොන්න පුරුදු වෙන්න. මේ දේවල් හරියට පිළිපැත්තොත් විෂ ටොක්සින් වලට ඕනෑවට වඩා ඔයාගේ ශරීරයත් එක්ක සෙල්ලම් කරන්න බැරි වෙනවා. ඉතින් තාමත් ඔය විශ්මලෝකයේ channel එක subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක දැම්ම subscribe කරන්න. ඒ වගේම තමයි subscribe කරන button එකට එහා පැත්තේ තියෙන පුංචි bell icon එක click කරොත් විතරයි අපි මේ වගේ වටිනා කියන වැදගත් වෙනස් video එකක් දාපු සැනින් ඒ notification එක ඔයාගේ phone එකට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ වටිනා video එක ගැන ඔබේ අදහස් පහතින් comment කරන්න අමතක කරන්න එපා. ඔබ හිතනවා නම් තවත් ඔබ වගේම මේ වීඩියෝවට කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ වැදගත් කියලා හිතන කෙනෙක් ඉන්නවා කියලා ඒ කෙනාට පෙන්න මේක ෂෙයා කරන්නත් ඔබට හැකියාව තිබෙනවා. එහෙනම් මේ විදිහම වටිනා කියන වැදගත් වෙනස් විදිහේ වීඩියෝවකින් අපි ඉක්මනින්ම ඔබව මුණ ගැහෙනවා.
එතෙක් රැඳිලා ඉන්න දිගටම විශ්ම ලෝකයේ අතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.